මේ දිනවල විකාශනය වන අලුපාට දේදුන්ටෙලිනාට්‍යයේ ප්‍රාර්ථනාගේ චරිතයෙන් ඔබ හමුවට එන මේ අපූරු රංගන ශිල්පිනිය නමි උදාරිවර්ණ කුලසූරිය පුංචි තිරේ වගේම රිදී තිරේ බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයේ දිනාගත් මේ දක්ෂ රංගන ශිල්පිනිය පසුගියදා පුවත්පතක් සමගින් එකතු වෙලා ඇගේ අලුත්ම තොරතුරු කියලා තිබුණා මේ දවස්වල ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අධ්‍යක්ෂණය කරන කුසුමසන දේවී චිත්‍රපටේ රූගත කිරීම ආරම්භ වෙලා තියෙනවා ඒ වගේම අලුපාට දේදුන් ටෙලිනාට්‍යයේ රූපගත කිරීම වලට මම සහභාගී වෙනවා මේ වසරේ මම රංගනයෙන් දායකුන් නිර්මාණ කිහිපයක්ම එන්න නියමිතව තියෙනවා චමින්ද පතිරණ මහත්මයා අධ්‍යක්ෂණය කළ සිටුවර පුවත ටෙලිනාට්‍ය වගේම ඇලියවිය කෙටි නාට්‍ය මේ වසරේදී එන්න නියමිතයි අලුත් නිර්මාණත් කිහිපයකටම මට ආරාධනා ලැබිලා තියෙනවා ඒවායේ නම් ගම් යථා කාලයේදී කියන්න මේ දවස්වල විකාශනය වන නිර්මාණ වලට ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා ඒ වගේම මේ වෙනකොට කුසුමාසන දේවී චිත්‍රපටේ රූපගත කිරීම ආරම්භ වෙලා තියෙන නිසා ප්‍රේක්ෂකයෝ නිර්මාණයේ එනතුරු බොහොම ආසාවෙන් බලන් ඉන්නවා මේක මටත් හොඳ අත්දැකීමක් කුසුමාසන දේවියගේ චරිතය තරමක් අභියෝගාත්මක චරිතයක් නමුත් මම හිතනවා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා බලාපොරොත්තු වෙන ආකාරයටම මම ඒ චරිතය වෙනුවෙන් සාධාරණයක් කරනවා ඇති කියලා මන් නිතරම ඓතිහාසික චරිත තුලින් ප්‍රේක්ෂක අතරට එන කෙනෙක් මගේ පැත්තෙන් ඒ ගැන කියන්න ඇත්තටම විශේෂ හේතුවක් නැහැ නමුත් කුමක් හෝ විශේෂත්වයක් ඇති මට නිතරම ඓතිහාසික චරිත ලැබෙන්න එදිනෙදා යථාර්ථවාදී චරිත ලැබෙන්නේ නැතිවමත් නෙමෙයි නමුත් සාපේක්ෂව ඓතිහාසික චරිත ලැබෙනවා වැඩි මම ආදරවන්තියගේ චරිතය වගේම මවකගේ චරිතය බිරිඳකගේ චරිතය අතීත ක්‍රියාදාම චරිත වගේම වර්තමාන ක්‍රියාදාම චරිත ලෙසින් පොලිස් නිලධාරිනියකගේ චරිතය වැනි විවිධ චරිත කළා තියෙනවා ඒ නිසා මගේ රංගනේ එක රාමුවකට කොටු වෙලා කියන්න බෑ ඓතිහාසික චරිත වලට වැඩි වශයෙන් ආරාධනා ලැබුණත් මම හිතන්නේ නෑ මගේ රංගනේ රාමුවකට කොටු වෙලා කියලා පෞද්ගලිකව මම රංගනයේදී තෘප්තිමත් මොකද මට කැමති ආකාරයකට රඟපාන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා මට ඒ අවස්ථාව අධ්‍යක්ෂකවරු දීලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා ආසු චිත්‍රපටයේ බයෝග්‍රැෆි නිර්මාණය ඇත්තටම ඒ චිත්‍රපටේ මට ලොකු අභියෝගයක් වුණා මොකද මට අවශ්‍ය ආකාරයට ඒ චරිතය ඉදිරිපත් කරන්න බැහැ මොකද ඒ වෙනකොටත් ඒ චරිතය ජීවත් වෙමින් හිටපු චරිතයක් ඉන්දිරා ජයසූරියගේ චරිතය තමයි මට ඒ චිත්‍රපටයේ තියෙන්නේ ඒක අපි හැමෝම දන්නවා ඉතින් මට අවශ්‍ය ආකාරයට ඒ චරිතය හසුරවන්න බැහැ මම කරු ජයසූරිය මහත්මයා සහ ලංකා ජයසූරිය මහත්මියගේ අනුතෙනුම ඇතිව ඇය පවුලේ අයත් සමග ගනුදෙනු කළේ කොහොමද ඇගේ ළමා කාලය ගත වුණේ කොහොමද ඒකේ ජීවන චර්යාව කොහොමද යගේ දේවල් හදාරලා තමයි මට ඒ චරිතය කරන්න උනේ ඒක මට ලොකු අභියෝගයක් එතනදී මට අනුකරණය කිරීමක් තමයි කරන්න තිබුණේ මං හිතනවා ඒ චරිතය තුල යම් තාක් දුරකට මම සාර්ථක වුණා කියලා ආස චිත්‍රපටයේදී ලොකු වේශ නිරූපණයක් කළා ඇත්තටම ඒක මට අමතක නොවන අත්දැකීමක් ලස්සන තරුණිය යුවතිය ගැහැණිය බිරිඳගේ තැන ඉඳලා බලන්න බය හිතෙන විරූපී තැනටම යන චරිතයක් ඒක ලස්සන කියන දෙයක් නැති වී යන ආකාරයේ පියවරෙන් පියවර මේ චිත්‍රපටයේ තුලින් පෙන්වා දීලා තියෙනවා ඉතින් ඒකට වේශ නිරූපණය ලොකු උදව්වක් වුණා කිස්සකෙස් ගැලවිලා තට්ටේ කෙස් ගස් කිහිපයක් ඉතිරි වෙලා තිබුණු මේකප් එක දැම්මේ මගේ කොණ්ඩය දන හිසටත් වඩා දිගට තියෙද්දි ඉතින් මේ මේකප් එක දාන්නම පැය 12ක් ගියා මේ චිත්‍රපටයේ ඇතුලේ මේ වගේ අමතක නොවන සිදුවීම් ගොඩක් තිබුණා මේ මේකප් එක කළේ නාරද ධනංජය තොටගමු අයියා නාරද අයියවත් ආදරෙන් මතක් කරනවා මොකද මේ චිත්‍රපටයේ ඇතුලේ මගේ චරිතයේ යම් සාර්ථකත්වයක් තිබුණාද ඒ සාර්ථකත්වයේ කොටස්කරුව තමයි ධනංජය අයියයි නාරද අයියයි විදේශ රටක ජීවත් වෙන ගමන් තමයි මම ලංකාවේ කලා නිර්මාණ වලට දායක වෙන්නේ අවුරුදු 16ක් තිස්සේ මම මේ දේ කරනවා ඒ නිසා මට ඒක දැන් පුරුදු වෙලා රූපගත කිරීම තියෙනකොට ලංකාවට එනවා නැති කාලෙට දෝනිගාවට යනවා එයා දැන් ලොකුයි අවුරුදු 12ක් ප්‍රේක්ෂකයෝ තවමත්
මාවත් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට මග බලා ඉන්න දෙන්නේ නැහැ මං කවදාවත්. ඔවුන් මාව බලාපොරොත්තු වෙන තාක්කල් මගේ නිර්මාණ මම ඔවුන්ට ලබා දෙනවා. මම ජනප්‍රිය වුණේ ටෙලි නිර්මාණවලින්. නමුත් අද වෙද්දී මං වැඩිපුර අවධානය යොමු කරන්නේ සිනමා නිර්මාණවලට. ඇත්තටම ඒකට විශේෂ හේතුවක් නැහැ. මම මුලින්ම රංගනයට ආවෙත් සිනමා නිර්මාණයකින්. ඒ උදේකාන්ත වර්ණසූරි මහත්මයාගේ පායායන හිරුසේ කියන නිර්මාණේ. නමුත් මාව ජනප්‍රිය වුණේ බොඳ මීදුම් ටෙලි නාට්‍ය. ඉතින් මට පුංචි තිරයයි රිදී තිරයයි කියන දෙකෙන් එකකටවත් කෙනෙහිලිකමක් කරන්න බෑ. මොකද ඒ දෙකම මට එක හා සමානයි. මේ වසරේ බාරගත්තු නිර්මාණ හොඳින් කරන්නත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ පිනවන්නත් මම බලාපොරොත්තු වෙනවා. මගේ එකම දුව දැන් එන්න එන්නම ලොකු වෙනවා. ඉතින් ඇයව ලෝකෙට බරක් නැති දියණියක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම දියණියක් ඉන්න මවක් වීම ලොකු වගකීමක්. ඇයටත් හොඳ මවක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මාව ප්‍රේක්ෂකයෝ අතරට ගෙනියන සියලුම මාධ්‍යවේදීන්ටත් මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. කියලා තමයි උදාරි අවසන් වශයෙන් කියලා තිබුණේ. ඉතින් කොහොම වුණත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට අපි හැමෝගේම ආදරය අඩු නැතුව දිනාගත්ත උදාරි වර්ණකුල සූරියට සුබ අනාගතයකට අපෙන් උණුසුම් සුබ පැතුම්.